ඔව් චතුක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ අතුරු කමිටුව පත් වුණාට පස්සේ අතුරු කමිටුව විසින් හැම මාසයකම මාධ්‍ය දැනුවත් කරනවා මොනවද ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙල මොනවද ඔවුන් අරගෙන තියෙන ඉදිරි ක්‍රියාමාර්ග කියලා. ඉතින් අද දවසේදීත් මේ රැස්වීම පැවැත්ුණා. හැබැයි මේ රැස්වීමේදී චතුක මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ගත්ත ඉදිරි පියවරවල් පිළිබඳව සෑහෙන කතාබහට ලක් වුණා. දැන් මේ ඉදිරි පියවරවල් ගැන කතා කරන අතරතුරේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑතදී ගත තීන්දුව තීරණ සම්බන්ධයෙන් ජනතාවට විවිධාකාරයේ ප්‍රශ්න ගැටලු තියෙනවා. ඉතින් මේ ගැටලු निराකරණය කරගන්නත් මෙතෙන්දී අපි අමතක කළේ නැහැ. ඒ නිසා අපි හිතුවා දැන් ක්‍රිකට් වල දියුණුව වෙනුවෙන් ඇත්තම සාධනීය වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව විසින් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මේ වැඩපිළිවෙල පිළිබඳව අපි ඔබට ඉදිරියේදී හෙළිදරව් කරන්න සූදානම් ඉන්නවා. අපි තීරණය කළා මේ අද දවසේදී ජනතාවට ඇති වෙලා තිබෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව අපි ඔවුන්ගෙන් විමසුවා. ක්‍රිකට් ආයතනයෙන් විමසුවා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි දැන් සූදානම් වෙන්නේ. සිදත් වෙත්තමුණි මහතා ක්‍රිකට් සභාපතිතුමාගෙන් අපි මුලින්ම ඇහුවේ මේ සාමාන්‍යයෙන් චතුක අපි දන්නවා විකාශන අයිතිය ලබා දෙනකොට වැඩිම ඉල්ලුම තියෙන වැඩිම ලංසු ඉදිරිපත් කරන ආයතනයට තමයි රූපවාහිනී විකාශන අයිතිය ලබා දෙන්නේ ක්‍රිකට් තරඟවල. දැන් හැබැයි මේ සැරේ එහෙම පුංචි ගැටලුවක් තියෙනව නේද? ඒ කියන්නේ වැඩිම ඉල්ලුමට වඩා වෙනත් කෙනෙක්ට විකාශන අයිතිය ලැබුණා. විකාශන අයිතිය ලැබුණා. මොකද මේ සිදුවේ උනේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආරම්භ වෙන තරඟාවලියේදී. මේ තරඟාවලියේ එක් ආයතනයක් පෞද්ගලික ආයතනයක් රුපියල් මිලියන 175ක් වසර 3කට මේ තරඟාවලියේ පමණක් නෙවෙයි වසර 3කට ඕන් විකාශන අයිතිය ලබා ගන්න රුපියල් මිලියන 175ක ලංසුවක් ඉදිරිපත් කළා. නමුත් මේක ලැබුණේ රුපියල් මිලියන 130ක ලංසුවක් ඉදිරිපත් කරපු රූපවාහිනී ආයතනයට. ඇයි මෙහෙම වුනේ කියලා අපි අහුව සිදත් වෙත්තමුණි මහත්මගෙන්. මේ ටෙලිවිෂන් කොන්ත්‍රාත්ත දිනකොට මුදල් ප්‍රමාණය ගැන විතරක් මේ සලකලා බලන්නේ. ඒ ඔක්කොම සලකලා බලලා තමයි අපි රූපවාහිනියට ඒ කොන්ත්‍රාත්ත එක දුන්නේ. හොඳයි, මොනවද ඒ සලකා බලපු කරුණු? මූල්‍ය කරුණු ඒක තමයි වැඩියම වැදගත් වුණ කරුණ. චතුක මේ අවස්ථාවේදී සෙසු නිලධාරීන් සමග යම්කිසි කතාබහක් ඇති වෙනවා. මේ කතාබහෙන් පස්සේ දීපු පිළිතුරු තව මං හිතන්නේ මේක ගැන වැඩි කතා කරන, ඉගෙනුවේ කරුණ ගැන වැඩි කතා කරන එක මම හිතන්නේ අසාධාරණයි. මොකෝ කම්පැනි එක ගැන මං හිතන්නේ අපි හොඳ දෙයක් නෙවෙයි. සමහරක් දේවල් අපි තීරණය කර යුතු දේවල්. හැබැයි අපි අවස්ථාවක් දුන්න, සාධාරණ අවස්ථාවක් දුන්න. හොඳයි චතුක, සෑම ආයතනයකටම සාධාරණ සමාන අවස්ථාවක් දුන්නක් කියන කාරණේ තමයි අවධාරණය කරන්නේ. නමුත් මේකෙන් රුපියල් මිලියන 45ක පාඩුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිද්ධ වෙනවා. එහෙම නේද? මං හිතන්නේ අවුරුදු 3කට බලනකොට මිලියන 15යි අවුරුද්දකට. දැන් මං කිව්ව වගේ කුසිල් ගුණසේකර මහත්මයාට ගියා මේ පාකිස්තාන් ටුවරකින් මිලියන 25ක් බේරනවා කියලා. ඉතින් බිග් පික්චර් එකේ يعني මුළු පැත්තෙන්ම බලනකොට ඒක ගැන හිතලා තීරණයක් ගන්න බෑ අපිට. හොඳයි, කොහොමද චතුක, දැන් මේ සම්බන්ධයෙන් වැඩිදුර කතා කරද්දී මේ සභාපතිතුමා සහ සෙසු නිලධාරීන් අපිට සඳහන් කරපු කාරණේ තමයි මේ ඔවුන්ට මේ පෞද්ගලික ආයතනයට යම්කිසි මුදල් අගහිඟකමක් පිළිබඳව බැංකුවෙන් නිර්දේශයක් ඉදිරිපත් කිරීමේ ගැටලුවක් තිබුණා කියලා. කොහොම නමුත් අපිට දැනගන්න ලැබුණ කාරණේ තමයි මේ ආයතනය විසින් ලිඛිතව දැන්වීමක් කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ රුපියල් මිලියන 175ක මුදල ජූනිය 11 වෙනිදා වෙනකොට මේ තරඟාවලිය ආරම්භ කරන දින කිහිපයකට කලින් මුදලින් ලබා දෙන්න සූදානම් කියලා. නමුත් එතනදී මොකද්ද උනේ කියලා අපිට ප්‍රශ්නයක් වතුණා. ඒ නිසා අපි 얘ගෙන ඇහුවා සිදත් වෙත්තමුණි මහත්මගෙන්. කිව්වේ 4 වෙනිදා 12 වෙනකොට අපි ඉල්ලපු බැංක ගරන්ටි එක ඕන කියලා. 4 වෙනිදා 6 වෙනකොට අපි ඉන්ටර්ීම් කමිටුවේ මම ඇහුවා මේ අපිට තාම මොනවත් කවුරුත් ලිඛිතව හෝ ඊමේල් එකකින් මොනවත් කියලා දෙනවද කියලා. කිසිම දෙයක් තිබ්බේ නැහැ. දැන් මේ මතක තියාගන්න 27 ඉඳන් 4 වෙනකන් එක්ස්ටෙන්ඩ් කරාට පස්සේ 4 වෙනිදා හවස මේ ටුවර් එකත් ඉතාමත් ළඟයි ඉන්ටරිම් කමිටුව තීරණයක් ගත්තා රූපවාහිනියට දෙන්න කියලා. තීරණය අරගෙන ලිඛිතව රූපවාහිනියට කිව්වට පස්සේ ඊට පස්සේ දවසක සල්ලි දෙන්නම් කිව්වා අපිට වෙනසක් කරන්න බෑනේ. මේක දුහන්නේ ආයතනයක් හැටියටනේ. නැත්තම් තවත් එක්කෙනෙක් අපිට තවත් දවස් 3කින් ඇවිත් කියන්නත් පුළුවන් මම මේක දෙන්නද කියලා. එහෙම කරන්න බෑනේ. චතුක, මේ තමයි ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් ඉදිරිපත් කරන කරුණු වර්තාව. මේ සම්බන්ධයෙන් විවිධ කටකතා මතුවෙනවා, විවිධ පුද්ගලයන්ට විවිධාකාරයේ කටකතා නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ සත්‍ය ඔබ හමුවේ ඉදිරිපත් කළේ. මේ පිළිබඳව තීරණය කිරීම ඔබට බාරයි. නමුත් දැන් ඉන්දිය තරඟාවලිය පිළිබඳවත් කතාබහක් තියෙනවා. පාකිස්තාන තරඟාවලියට පස්සේ ඉන්දිය තරඟාවලිය තියෙනවා. මේ ඉන්දිය තරඟාවලිය සම්බන්ධයෙන් විකාශනය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් කලාපීය විකාශන අයිතිය කුණුකොල්ලට ලබා ගන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා. සිදත් වෙත්තමුණි මහතා, මොකක්ද මේ කාරණේ පිළිබඳව තියෙන සත්‍ය? මට කියන්න බැරි කනගාටුවක් අපිට ටෙන් ස්පෝට් එකෙන් ආපු කොටේෂන් එක.
ඒ කොටේෂන් එක දැක්කහම මටත් මටත් පුදුම වුණා මොකද්ද මේ කොටේෂන් එක කියලා. මම ඒගොල්ලන්ට ඊට පස්සේ ඊළඟ දවසේ කතා කරා. අපිට මේ වීඩියෝ ඔෆ් එක දීලා අපිට මේක ඉදිරියට ගෙන යන්න බෑ. කරුණාකර මේක දිහා බලන්න කියලා. හොඳයි ඊට පස්සේ ඔවුන්ගෙන් ලැබුණ පිළිතුර මොකද්ද? දැන් මම දෙපාරක් කතා කරලා තිනවා. එයා මට ආයි හෙට කතා කරලා කියන්නම් කියලා මොකද්ද කිව්වා. මම කිව්වා මේක ගැන මොන හරි කරේ නැත්නම් අපිට වෙනින් කොහේ හරි බලන්න වෙයි කියලා. අපි දන්නවා අපිට ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි තවම කල් තියෙනවා අපිට. ඉතින් අපි තීරණයක් කරන්නේ කාටද දෙන්නේ කියලා තාම. අපි ඉඳලා අපි ඉදිරියේදී කියන්නම් මොකද්ද කියලා වෙන්නේ. හොඳයි විවිධාකාරයේ ප්‍රශ්න ගැටළු මත තමයි අපි ඉදිරියට යන්නේ. අතරතුරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අරමුදයක් පිළිබඳව කසුකුසුවක් තියෙනවා. කියන්නේ හැමදාම මේ සමහරු ප්‍රශ්න කරන කාරණේ ඇයි හැමදෙස්සම ණය ගන්නේ කියලා ප්‍රශ්න කරනවා. දැන් අතුරු කමිටුව ණයක් ගන්න යනවා කියලා තාරංචියක් තියෙනවා. ඒ අතරතුරේදී අතුරු කමිටුවකට ණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට වගකීමක් නැහැ කියලා කතාවක් තියෙනවා. ඇත්තටම ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අරමුදයක් තියෙනවා. අපිට තිබ්බ ඕවර්ඩ්‍රාෆ්ට් එකක්. අපි හිතුවේ අපිට සල්ලි අඩු වෙන්න පුළුවන් කියලා, මදි වෙන්න පුළුවන් කියලා. හැබැයි අද ඒ තත්ත්වේ නැහැ. මිලියන 195ක් ඩිපොසිට් කරලා තිනවා අපි. ඕවර්ඩ්‍රාෆ්ට් එක ගෙවලා ඉවරයි. ඒ අර ණයක් ගන්න හදනවා කිව්වේ ණයන්නේ ඕවර්ඩ්‍රාෆ්ට් ෆැසිලිටි එකක් අරගෙන තියාගන්න ඕන වුණොත් කියලා. දෙරියලාකත් ප්‍රශ්නයක් තිබ්බොත් අපි ඒ වෙලාවේ හිතුවේ අපිට ICC එකෙන් මුදල් ගෙවන්න නැති වෙයි කියලා. හැබැයි දැන් කිව්වා වගේ ඒ ප්‍රශ්නේ දැන් නැහැ. හොඳයි බැංකු අයිරාවක් ගන්න යන කතාවක් තමයි තිබුණේ. නමුත් මේ ගැටලුව දැන් නැහැ කියලා සිදත් වෙත්තමුනි මහත්මයා කියන්නේ. මීට අමතරව කාන්තා ක්‍රිකට් පිලේ ලිංගික අල්ල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාව ක්‍රීඩා අමාත්‍යතුමා ක්‍රිකට් අතුරු කමිටුව වෙතට බාර දුන්නා. මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගත්ත පියවර මොකද්ද? ඇත්තට ඒක ගැන වැඩි කියන්න දැන් නැහැ. කෙසේද මේ ඒ රපෝර්තුව ලියලා තියෙන ඒ කියන්නේ ඒ කාණ්ඩේ දැන් බෝඩ් එකේ නැහැ. තව එක දෙයක් අපි හැබැයි තීරණයක් ගත්ත ඉන්ටර්ම් කමිටුවක් හැටියට මීට පස්සේ අනාගතයේදී ලේඩීස් ටීම් එකට ලේඩීස් මැනේජර් කෙනෙක් අපොයින්ට් කරන එක සුදුසුයි කියලා. හොඳයි මේ මොන තීරණයක් ගත්තත් ක්‍රීඩාවේ විනය සම්බන්ධයෙන් අපි සලකා බැලිය යුතු. ඒ සම්බන්ධයෙන් මොනවද ගන්න ක්‍රියාමාර්ග? විනය කියන එක මං හිතන්නේ උඩින්ම එන්න ඕන දෙයක්. අපේ අතේ තියෙන්නේ ප්ලේයර්ස්ලා පික් කරලා ටීම් එකක් පික් කරාම ඒ කට්ටියට කතා කරලා කියන්නේ මේ විනය මෙහෙම විය යුතුයි කියලා. ඒකින්ද අපිටගෙන් කිසිම සමාවක් හම්බ වෙන්නේ නැහැ විනය කැඩුනොත් ඕන ක්‍රිකට් කෙනෙක්ට. හොඳයි මේ දිනවල කතා බහට ලක් වෙන අනෙක් කාරණේ තමයි ICC කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා කණ්ඩ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සහ ශ්‍රී ලංකාවේ ටෙස්ට් සමාජිකත්වය පිළිබඳ ගැටලුවක් තියෙනවා කියන කාරණේ. පහුගිය ICC රැස්වීම කමිටු රැස්වීම පැවැත්ුණේ අප්‍රේල් මාසයේදී. මේ රැස්වීමේදී ශ්‍රී ලංකාවේ අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව සාකච්ඡා වුණා. නමුත් නියෝජිතෙක් සහභාගී වුණේ නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒත් එක්කම නිරීක්ෂණ තත්වය මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා ඡන්දය ලබා දීමේ අයිතිය වෙනුවට කියලත් අපිට දැනගන්න ලැබුණා. ඇයි එහෙම වුණේ? නෑ නෑ, නියෝජිතය සහභාගී නොකරන කියන නෙවෙයි හරි වචනේ. ඒගොල්ලන් කිව්වේ ඔබ්සර්වර් ස්ටේටස් එකක් දෙන කියලා. ඒ කියන්නේ මීටිං එකකට ගිහින් වෝට් කරන්න බෑ නිරීක්ෂක. එච්චරයි. ඒකේ කිව්වේ ඔබ්සර්වර් ස්ටේටස්. ඉතින් ඒ ප්‍රශ්නය ගැන අපි අදත් සාකච්ඡා කරනවා. හැබැයි අපිට ප්‍රශ්න දෙකක් තිබ්බා. එකක් තමයි මුදල් ප්‍රශ්නේ. මොකෝයි එක කාලික කිව්වනේ මුදල් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක දැන් අපි විසඳලා තියෙන්නේ. මේ ඔබ්සර්වර් ස්ටේටස් එක ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට කියලා තියෙන අපිට ඕන වෙලාවකේ මීටින් එකට යන්න පුළුවන්. අර වෝටින් රයිට් එක නැති වෙන එක තමයි වැඩි ඔබ්සර්වර් ස්ටේටස්. හොඳයි චතුක, මේ කොහොම සඳහන් කළත් ICC නිල වෙබ් අඩවිය සඳහන් වෙන්නේ මේ අප්‍රේල් මාසයේ තිබිච්ච කමිටු රැස්වීමට ශ්‍රී ලංකාවේ නියෝජිතෙක් සහභාගී වෙන්නේ නැහැ කියලා. කොහොම නැත් මේ සම්බන්ධයෙන් මේක වැරදි වார்த்தාවක් කියලා ක්‍රිකට් අතුරු කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. කොහොම නමුත් මේ නිවැරදි කරගත් බවක් අපිට දැක ගන්නට ලැබුණේ නැහැ ICC වෙබ් අඩවිය තුල. ඒ කොහොම නැත් ඡන්දයිතිය නැතිවීම ශ්‍රී ලංකාව ගැටලුවක් නෙවෙයිද? මේ සම්බන්ධයෙන් ගන්න අතුරු කමිටුව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ඔව්, අවුරුදු 15කටද 20කට තිබ්බ කාලේ එක පාරයි තිබ්බේ වෝටින් එකක්. ඉතින් ඔය වෝටින් රයිට් එක නැති වෙන එක විතරයි කියන්නේ. තේරුණා? අපේ පැත්තෙන් අපි කියලා තියෙන්නේ ICC එකේ කොන්ස්ටිටියුෂන් එකට අනුව ඔබ්සර්වර් ස්ටේටස් කියන දෙයක් නැහැ. අපි අපේ නීතිඥයන් පෙන්නලා තියෙන්නේ මෙහෙම ඔබ්සර්වර් ස්ටේටස් කියලා දෙයක් නැහැ. ඉතින් මේකේ අපිත් හදන්නේ වැඩිය ගැටෙන්නේ නැතුව සාමදානව මේක කරගෙන යන්න. ඉතින් එතන අපිට ලොකු ප්‍රශ්නයක් පේන්නේ නැහැ.
හොඳයි ලොකු ප්‍රශ්නයක් නැද්ද තියෙනවද කියන කාරණේ ජූනි 22 වෙනිදා ආරම්භෙන බබඩෝස්සේදී ආරම්භෙන කමිටු රැස්වීමේදී අපිට දැක බලා ගන්නට හැකියාවක් තිබෙනවා සභාපතිතුමා මේ කමිටු රැස්වීමට සමාජිකත්වයේ කවුරුන්ද සහභාගී වෙන්නේ සහ මෙහිදී ශ්‍රී ලංකාවේ ටෙස්ට් සමාජිකත්වයේ පිළිබඳව යම් කිසි ගැටලුවක් පැන නැගිලා තියෙනවද ඔව් ඒක ගැන අපි තාම තීරණයක් කරන්නේ කමිටුවක් හැටියට මොකද්ද කරන්න යන්නේ කියලා අපි ඒක සලකලා බලනවා ඊට පස්සේ තීරණයක් ගන්නවා අපි යනවද නැද්ද නැත්නම් අපේ CEO ව යවනවද මොකද්ද කරන්න කියලා හැබැයි membership එකේ ප්‍රශ්නයක් ඒවා මේවා මොනවත් නැහැ අපිත් එක්ක ගොඩක් කතා කරලා තියෙන ඒවා ගැන එහෙම කිසි දෙයක් නැහැ හොඳයි චතුක දැන් අපිට මේ කමිටු රැස්වීමේදී වැටහුණු කාරණේ තමයි යම් කිසි ප්‍රශ්න ගැටලු තිබෙනවා නමුත් මේ ප්‍රශ්න ගැටලු निराකරණය කරමින් අතුරු කමිටු ශ්‍රී ලංකා ක්‍රිකට් වල දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා සහ මේ දියුණුව වෙනුවෙන් ගන්නා වැඩපිළිවෙළ රාශියක් පිළිබඳව අපිට සඳහන් කළා මේ සම්බන්ධයෙන් අපි ඔබට ඉදිරියේදී දැනුවත් කරන්න සූදානම් සහ මේ සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් අවදීන් ඉන්නවා කියන කාරණේ මතක් කළ යුතුයි